අයිබෝවන් දයාබර ප්‍රේක්ෂක හිතවතුනි හිතවතේනි recording.lk YouTube නාලිකාව සමග එකතු වන ඔබ සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපි මාතෘකාව ජ්‍යොතිෂය මේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ වෘෂභ ලග්න ඔබේ 22 වෙනි දීර්ඝානාධිපති රවි ග්‍රහයාද කියන කාරණය ජ්‍යොතිෂයේ පිළිබඳව කතා කිරීමේදී ජ්‍යොතිෂයේ විශේෂයේදී අපි හැමෝටම ලග්නයක් තියෙන බවත් නවාංශකයක් තියෙන බවත් ඔබ දන්නවා මේ අපට ලැබිච්ච ලග්නය සහ නවාංශකය අනුව අපේ කේන්ද්‍රයේ සිටින එක් අශුභ ග්‍රහයෙක් වුණු 22 වෙනි දීර්ඝානාධිපති කවුද කියලා සොයා බලා ගැනීමේ හැකියාවක් අපට තිබෙනවා මේ 22 වෙනි දීර්ඝානාධිපති ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා අශුභ ග්‍රහයෙක් හැටියට කේන්ද්‍රයේ අපට සිටින අශුභ ග්‍රහයන්ගෙන් ප්‍රබල අශුභ ග්‍රහයෙක් හැටියට මාරක ග්‍රහයා කියලා ඇතැම් අය කියනවා මේ මාරක තරම් අනතුරු ගෙන දෙන ග්‍රහයා කියලා. ඒ වගේම නමුත් මේ ග්‍රහයාගේ දශා කාලවලදී ඇතැමුන්ට එතරම් මහානි සිදුන වී සුබ ප්‍රතිඵල සතුටුදායක ප්‍රතිඵල දිනුව සැලසිච්ච කාල සමයනුත් තියෙනවා. එහෙමත් වෙන්න පුළුවන් මේ 22 වෙනි දීර්ඝානාධිපති කියන අශුභ ග්‍රහයා බලවත් පිටලා ඒ වගේම වෙනත් සුභ ග්‍රහයෙක් බලවත් පිටලා ඒ ග්‍රහයාගේ දෘෂ්ටිය නැත්තං ඒ බලවත් සුභ ග්‍රහයා මේ මේ 22 වෙනි දීර්ඝානාධිපති දිහා බලාගෙන හිටියොත් එහෙම සරලව කියනවනම් එතකොට තත්ත්වය හොඳ වෙන්න පුළුවන්. හොඳයි. වෘෂභ ලග්න ඔබේ නවාංශකය කටක සිංහ කන්‍යා තුනෙන් එකක් නම් මතක තබා ගන්න ඔබේ ලග්නය වෘෂභ වෙලා නවාංශකය කටක සිංහ කන්‍යා තුනෙන් එකක් නම් ඔබේ 22 වෙනි දීර්ඝානාධිපති වන්නේ රවි ග්‍රහයා. ඔබේ 22 වෙනි දීර්ඝානාධිපති වන්නේ රවි ග්‍රහයා. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳවයි අපේ මේ මූලික කතා බහ. රවි ග්‍රහයා පිළිබඳව කතා කරමින්දී ග්‍රහලෝකයේ රජ්ජුරුව ගෙදර රජා තමයි පියා. එනිසා රවි ග්‍රහයා පියාව නියෝජනය කරනු ලබනවා. ඒ වගේම තමයි අපේ ආත්මය අපේ පෞරුෂය පිළිබඳවත් රවි ග්‍රහයා තමයි නියෝජනය කරනු ලබන්නේ. ඒ වගේම රාජ්‍ය බලය රාජ්‍ය අංශයේ රැකියා නායකත්වය ඒ වගේම නායකයෙකු ලෙසින් යමකගේ සාර්ථකත්වයත් පිළිබිඹු කරන්නේ පෙන්නුම් කරනු ලබන්නේ ගුරු ග්‍රහයා. ඒ වගේම ඔබ සේවකන ස්ථානයේ ඔබේ ප්‍රධානීන්වත් නියෝජනය කරනු ලබන්නේ ගුරු ග්‍රහයා විසින්. ශරීරයේ ගත්තොත් පිත වාපිත් සෙම් තුනෙන් පිත පිත් ධාතුවට කාරකත්වයක් දරන්නේ මේ ගුරු ග්‍රහයා විසින්. ඒ වගේම අභ්‍යන්තර ප්‍රතිශක්තිකරණ පද්ධතියට කාරකත්වයක් දරනවා. ඒ වගේම ලේ ධාතුවටත් බලපෑමක් ඇති කරනවා මේ රවි කියන ග්‍රහයා. රවි 22 වෙනි දීර්ඝානාධිපති බවට පත් වුණොත් එහෙම ඔබේ පෞරුෂය ඔබේ ආත්මය කියන ඔබේ පෞරුෂය පිළිබඳව යම් ආකාරයක ගැටලු ඇතිවන්නට පුළුවන්. ඔබේ පෞරුෂය නිසි පරිදි විදා දක්වන්නට නොහැකියාවන් ඒ වගේම ඔබේ නායකත්ව කුසලතාවයන් ප්‍රකට කරන්නට නොහැකිවන්නට පුළුවන්. නායකත්වයේ සාර්ථකත්වයන් නායකත්වයේ කුසලතාවයන් නියම නායකයෙකුගේ ගති ලක්ෂණ පෙන්වීමට බාධා ඇති වෙන්න පුළුවන්. මොකද මේ නායකත්වයේ නියෝජනය කරන රවි ග්‍රහයා 22 වෙනි දීර්ඝානාධිපති කියන අශුභ ග්‍රහයා බවට පත් වුණොත් එවැනි දේවල් සිදුවීමේ හැකියාවන් තිබෙනවා. ඒ වගේම ඔබේ නායකයන්ගෙන් ඔබේ දැපකීම ඔබ කිසියම් ආයතනයක වෘත්තියක් කරනවා මේදී ඔබට උඩින් සිටින නායකයන් ඉන්නවනේ ප්‍රධානීන් ඉන්නවනේ ඒ ප්‍රධානීන්ගෙන් ඔබේ දියුණුවට ඔබේ උසස් වීමට ඔබේ ඉහළ යාමට සහයෝගය ලැබෙනවා වෙනුවට සහයෝගය නොලැබෙන්නට පුළුවන් ඔබගෙන් ඔවුන්ගෙන් කියන්නේ ඔබේ ප්‍රධානීන්ගෙන් ඔබේ නායකයන්ගෙන් ඔබේ සාරකත්වයට දියුණුවට සහයෝගයන් රුකුල් වෙනුවට අකුල් හෙලීම් වෙන්නට පුළුවන් බාධා ඇතිවන්නට පුළුවන් ඒ වගේම රාජ්‍ය අංශයේ රැකියා වල නියුතු අය නම් ඔබ ඒ වගේම රාජ්‍ය බලය ඇති අය නම් රාජ්‍ය බලය ගිලිහි යන්නට නැත්නම් රජයේ සේවයක් කරන අයකු නම් ඒ රජයේ දරන තනතුරට පවා තර්ජනය එල්ලවන්නට පුළුවන් රවි ග්‍රහයා 22 වෙනි දීර්ඝානාධිපති වී රවි ග්‍රහයාගේ මහදශා අතුරු දශා හෝ වෙනත් ග්‍රහයකුගේ මහදශාවක් කාලයේදී රවි ග්‍රහයාගේ අතුරු දශාවක් ගෙවි යනවා නම් ඔබේ රාජ්‍යංශයේ රැකියාවට
පවා ගැටළු ඇති වන්නට පුළුවන් ඇතැම් වෙලාවට මේ රාජ්‍යංශ රැකියාවක් කරන ඔබේ අක්‍රමිකතාවයන් දූෂණ පිළිබඳව ඔබට චෝදනා එල්ල වෙන්න පුළුවන් නොහිතන නීතිමය ගැටළු වලට මුහුණ දෙන්නට ලක්වන්නට පුළුවන් රවි ග්‍රහයා 22 වෙනි දේර්ඝානාධිපති බවට පත් වුණොත් ඒ වගේම අනිත් පැත්තෙන් ඔබේ පියාගේ සෞඛ්‍යයට හානිකර තත්ත්වයන් ඇතිවන්නට පුළුවන් රවි ග්‍රහයා ඔබේ 22 වෙනි දේර්ඝානාධිපති බවට පත් වුණොත් විශේෂයෙන්ම රවි ග්‍රහයාගේ ඒ මහ දශා අතුරු දශා කාලවලදී ඔබගේ පියාගේ සෞඛ්‍යයට පවා හානිකර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ අභ්‍යන්තර ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරන නිසා රවි ග්‍රහයා රවි 22 වෙනි දේර්ඝානාධිපති වූ හොත් ඔය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයන් නිසා බෝ වෙන රෝගී තත්ත්වයන් ඒ වගේම රුධිරයට බලපෑම් ඇති වෙන්න පුළුවන් ලේ ධාතුවට බලපෑම් ඇති වෙන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි රවි ග්‍රහයා අස්ති පද්ධතියට අස්ති පද්ධතියටත් නැත්තම් මේ ඇටසැකිලි පද්ධතියට අස්ති පද්ධතියට කාර්යකත්වයක් දරන නිසා අස්ති පද්ධතියේ දුර්වලතාවයන් ඇතිවන්නත් පුළුවන් රවි ග්‍රහයා 22 වෙනි දේර්ඝානාධිපති ග්‍රහයා බවට පත් වුණොත් ඒ ග්‍රහයාගේ මහ දශා අතුරු දශා කාලවලදී වගේම පෞරුෂත්වයේ දුර්වලතාවයන් පිළිබඳව අපි කතා කරා ආයතන ප්‍රධානීන්ගෙන් ඔබේ ඉදිරි ගමනට ඉහළ ගමනට බාධා සහයෝගය වෙනුවට බාධා එල්ලවීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ වගේම ඇසටත් පෙනුමටත් පෙනීමට දෘෂ්ටියට රවි ග්‍රහයා හේතු වෙන නිසා රවි 22 වෙනි දේර්ඝානාධිපති වුණොත් පෙනීමේ දුර්වලතාවයන් ඇතිවීමේ ඉඩකඩකුත් තිබෙනවා. යම් ආකාරයකින් රවි ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 22 වෙනි දේර්ඝානාධිපති වෙලා පස්වැන්න වගේ ස්ථානයක තැන්පත් වුවහොත් ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවන්නට පුළුවන් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්නටත් පුළුවන් ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ජයගෙන විවාහ දිවියට එළඹුණොත් මේදී දරුපල ප්‍රමාද වීම ඔබගේ පාර්ශවයෙන් හේතුවක් බවට පත් වෙන්නට පුළුවන් දරුපල ප්‍රමාද වීමට ඒ වගේම විවාහ ජීවිතයේ යම් යම් ගැටලුතාවයන් ඇතිවන්නටත් විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්නට සහ විවාහ වූ අයගේ දරුපාල ප්‍රමාද වීමට වගේ දේවල් වලටත් බලපෑම් ඇතිවන්නට පුළුවන් රවි ග්‍රහයා 22 වෙනි දේර්ඝානාධිපති බවට පත් වුනොතින් මෙවැනි දේවල් විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන් රවි 22 වෙනි දේර්ඝානාධිපති වූ හොත් ඔබට සිදුවන අනතුරු නැත්තම් හානිකර තත්වයන් අතරේ නමුත් රවි ග්‍රහයා බලවත් වෙලා शुभ ग्रहायक दृष्टियाक शुभ ग्रहायक मे रवि ग्रहाय दिशा दिहा बलागिन हिटोत इतनी अतिवेन पोषणे पोषणीय तत्व तंग शक्ति निशा रवि ग्रहायागेन सिधुन अशुभताव्यान अडुवेला शुभ प्रतिपाल लटत है कि आवाक नेतुआव नोवे खेने का संधान करानट ओणे अभी उपट संधान करे दयाबर प्रेक्षक हितवतुनी उभे लग्ने वृषभ वेला नवांशक කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණොත් ඔබේ 22 වෙනි දේර්ඝානාධිපති රවි ග්‍රහයා වීමත් එයින් ඔබට සිදුවේ හැකි අනිටු ප්‍රතිඵල පිළිබඳවත් එසේනම් recording.lk YouTube නාලිකාව සමග එකතු වූ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අයිබෝන් කිමින් නැවත අවස්ථාවක හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමගන්නවා ඔබ සැමට අයිබෝන් වාසනාවන්.